හරි අර එළිය ගහනවා දාගෙන හරි දැන් ඔබතුමාල මේක විසඳුමක් ගන්න අපිට යන්නත් නැහැ කරුණාකර විශ්වාස මංගෙට දවස දෙන්න දවස දෙන්න අන්ත ඔය අත තියන්න එපා හරි ඔය අත තියන්න එපා ඇයි වඩ සෙන්කෝල් එක මට ගහන්න පුළුවන්ද ගහුවේ නෑ මේක මේ අඩ දෙන්න එපා හරිද අඩ පාත් දෙන්න එපා එළිය ගහනවා මේ හන්දේ කඳුළු ගෑස් ගහනවා මේ ළමයි එක්ක ඉන්න අම්මලට ගහනවා දිනේ අහන දිනේ දිනේ කවුරුද කියලා අහන එළිය කතානායකතුමා හත්තකම ඔහුගේ රටේ මහා බරපතල ප්‍රශ්නයක් තියෙන වෙලාවේ කතානායකතුමා අපි ශනික තීන්දුවක් ගන්න ඔබතුමා මුලසුනේ නායකය හැටියට මේ වර්ගීයම බාර ගන්න අපි අපිට ලොකු ඉතිහාසයක් නැහැ හැබැයි ඔබතුමා දේශසේක හැටියට මේ අරුබුදේ ලියා දැමීම සඳහා වගකීම ඔබතුමා වෙලා ඔබතුමා දැන් හැමෝම හිර කරලා අපි හිර කරන්න උත්සාහය කෙරෙන්නේ හැබැයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැත්තම් අපි ජනතා නියෝජිත හැටියට අපිට වෙන විකල්පයක් නැහැ ගරු කතානායක. ඒ නිසා ඔබතුමාගේ අපි වැඳලා ඉල්ලනවා අපේ දාලා තියෙන එහෙම බෑ ඔබතුමාට යන්න වෙන්නේ නැහැ අපි යන්නේ නැහැ ඔබතුමාම කල්පනා කරන්න අද යකඩ වැටවල් ගහගෙන හමුදාව පොලිසිය තියාගෙන වටේ නමුත් කතානායකතුමනි ජනතාවගේ පීඩනය ඇවිල්ලා කොයි වෙලාවකට මේකට කඩාවදී ඊට කලින් මේ ලබන සෞන්දර්යකාරී විශ්වාසවන්තගේ පාර්ලිමේන්තුව ගැඳවලා ඒක විවාදයට ගමු අපි ජනතාවගේ පීඩනය කතානායකතුමා ජනතාවගේ පීඩනය අය එන්නේ අපි ගෑ ගන්න තුනේ ගුටි ගමු යන ගිලකට එන්න කිව්ව මිනිස්සු නැතුවට එනවා අපි දැන් ගිහලා පාරට අතුලට ගියනවා ඒකද කැමති අපි බැරියර් ටික අරිනවා මේ පැත්තෙන් ගිහලා අම්මා පොලිසිය මාතුරු ඔක්කොම ගියන මේක ඇතුලේ ආදද වයන් ඔගලන් වා අපි ප්‍රශ්නය යන්න යන්න නෑ කරු කතානායකතුමනි ඔබතුමා උත්තර දෙන්න නැත්නම් පොලිසිය රහන් යන්න කියන්නේ කොපිය කතානායකතුමාට පුළුවන් තීන්දුවක් දෙන්න විශ්වාසභංග ගන්න. ඔබතුමාට බැරි ඉම්පීච්මන්ට් එක දේශ අභියෝගයේ ඒජීට අරින්න ඕනේ. ඒවත් ඔබතුමාට මේක පිළිබඳව ඔබතුමාට දිනයක් දෙන්න පුළුවන්. පළවෙනි එක අගමැතිවරයාට අගමැතිවරයාට විරුද්ධ කෙනාල් තියෙන කතාවක් නෑ අපි කිව්වේ ඒකයි ස්ටෑන්ඩින් ඕඩර්ස් මේ වගේ හදිසි මොහොතකදී රටේ ප්‍රශ්නත්වයේදී ස්ථාවරණියෝ අත්දෙඩ වන්න ඔබතුමාට මේක හදිසි නැති වෙන්න පුළුවන් රටේ මිනිසුන්ට හදිසියක් තියෙනවා කතානායකතුමනි දැන් බලන්න කතානායකතුමා අපිට කියන්නේ ලබන සතිය ඔබතුමා පාර්ලිමේන්තු වෙනවා කියලා අඩුම ගානේ පක්ෂනායක අදෝගේ ඉල්ලුවන කතානායකතුමා අපි පක්ෂනායකවන්ට කතා කරලා තමයි ආවේ. ඒතර ඔබතුමාට තවම පුළුවන් හැකියාවක් තියෙනවා මේ රටේ තියෙන තත්ත්වය එළිය තියෙන තත්ත්වය බලන්න. මිනිස්සු මේ බැරිකේඩ් ගාලා ඒ එන මිනිසුන්ට ගහනවා මේක ඇතුලේ ඡන්ඩි ඉන්නවා. කොහොමද මේක කරන්නේ? පාර්ලිමේන්තුව ඇතුළේ වැඩක් කරන්න බෑ ඔබතුමා ආණ්ඩුව ආරක්ෂා කිරීම නෙමෙයි කතානායකතුමනි ඔබට තියෙන්නේ ඔබතුමාට තියෙන්න ඕනේ මේ වෙලාවේ මිනිසුන්ගේ ඉල්ලීම සභාව සහ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි කතානායකතුමා මෙහෙම එකක් කරනවා ආරුවාදා පාර්ලිමේන්තුව ඔබතුමාට බැරිද කැඳවන්න අපි යනවා දැන් එළියට හෙට පක්ෂනායකයෝ රැස්වීමේදී මහත්වයෝ නෙමෙයි සර් මන්ත්‍රීවරේ
මන්ත්‍රී මහත්තයෙකුට කමන්නේ මහත්තයෝ කියන්නේ බා ගමේ නෙමෙයි නෑ මේ නේ ඒක කමන්නේ මන්ත්‍රීතුමා කියලා කතා ගන්නකො අපි මෙහෙම කරොත් ඔබතුමාට අපේ නීති නීති හදලා දුන්නා ආයෙ කියන නම් මයින ගෝගමට යන්න වෙනවා අපි වාගෙන මන්ත්‍රීතුමාට පුළුවන් දිනේට නියමිතව කලින් ඒකල ඒකලන්ට ඔබතුමා කියන්නේ ඒකලන්ට උමනාවක් නැද්ද මේක අපිට ස්ථාවර නියෝග අනු ඔබතුමාට නීතිය හදලා දුන්නොත් අපි සභාවේ ස්ථාවරියෝ අත්හිටවල අපි සම්ඳ ගැනවන්නේ කියලා ඔබතුමාට අපි එකමතිකව අපි රාජ්‍ය හොන්ද කියලා කරොත් එහෙම කරන්න බැහැ කියලා පෙන්නන්නකො මම දන්න විදියට මම කියලා ගත්තා 125 අත්හිටවල අපි කියන 120 දෙනෙක් කියලා ලබුවායින වාරුවෙන් දතුරට අපි ඒක හදලා දෙන්න ඔබතුමා නීතිය එහෙම කරන්න බෑ එහෙම නීතියක් නෑ කතා නැතුමා හැබැයි එහෙනම් අපි අපේ අයිතියක් ඇරගෙන කරතන අපේ අයිතියක් ඇරගෙන අපි යනවා එළියට මිනිස්සු මේ පැත්තෙන් ඉන්න පොලිසියට කියන්නේ නේ අපිටත් ගහන්න කියලා අපි මිනිස්සුන්ගේ පැත්තේ හිට ගන්නවා ඒ ඉතරේ කරන්න තියෙන්නේ ඒ ඔහුතුමා කියන්නේ ඉතරයිනේ අපි මේ ගමු අඩගම් කරනවා පාර්ලිමේන්තුවට ඔබතුමාගේ පුරාසිය මේ රටේ ඒක ඔබතුමාට ඒක තමයි ඉක්මනට ඒ තීන්දුව ගන්න කියන්නේ කතානායකතුමා. පොඩ්ඩක් මුජු මුජු කතානායකතුමා අපිට ලබන හැදී පාර්ලිමේන්තුව දිනයක් දාගෙන මේ සඳ මේ පක්ෂනායක රැඳීම් පස්සේ දරු කතානායක මිනිසු පාරේ කඩවල් වාර හර්තාලයක් මුළු ලංකාවම මේ පාර්ලිමේන්තුව ඔබතුමාට දරනම් මේක තේරුම් ගන්න මොකද්ද අපි කරන්නේ දැන් අද ඉන්න සෙනඟ බලන්න එළිය කතානායක මේ කියන්නේ මේ ඔබතුමාටවත් මටවත් එක්කෙනෙක් දෙන්නේ 225ටම හෙන ඉල්ලන්නේ මිනිසු ඒස අඩුම ගානේ මේක ඇතුළත් ඔබතුමා අපේ අඩුම ගානේ 65ක් කරේ ඉන්නවා නේද අනිවාර්යෙන් අපි කියලා කතා කරන්න අපි කියලා කතා කරන්න විශ්වාස බංගෙ දෙන්න අඩුම ගානේ අතර එතනට එන්න දෙන්න එපා කරු කතානායකතුමනේ අපිට තියෙන ප්‍රශ්න ඒක නිසා කරුණා කරලා ඔබතුමා මේ දිනේ දුන්නොත් මේ ප්‍රජාතන්ත්‍රවාදී රැක ගන්න පුළුවන් පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය දවසෙන් දවස කඩාගෙන වැටෙනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට මේ විශ්වාසය රැක ගැනීම හා මිනිසුන්ගේ හඬ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම ආ මිනිසුන් ඉල්ලන අපි මිනිසුන්ගේ අපේක්ෂාවන් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු මේකෙන් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒක අපි සියලු දෙනාට මේකේ වගකීම තියෙනවා ඒ කිය අපිට වඩා ඔබතුමාට වගකීම ඔබතුමා කියන්නේ මේ මිනිස්සුන පොලිසියෙන් නියෝගය දෙන ගාන්න බාගේ අපි මේක විසඳ ගන්නවා කියලා මේ මල්ලි ඔව් පෙන්නපන් කර ගහනේව ටික පෙන්නපන් දැන් විශ්වාස කරන්නේ නැහනේ මේක ඔබතුමා ඇතුන් ඩයිල ගෙන පොලිසියට ඔක නවත්තන්න කියලා දැන් අනිත් එක දෙයක් වුණාට පස්සේ සෝරි කියලා වැඩක් නැහැ අපි වැරද්ද පිළිගන්නවා කියලා වැඩකුත් නැහැ දැන් අර දරුවා වඩා ඉන්න අම්මලට ගහ ගහයි නේද මේ වතුර ගහනවා නේද මේ දරුවන්ට මෙහෙම
කරු කතානායක ඔබතුමාට අඩුම ගන්න ඒකවත් ගිහලා ඩෙස්ක් එකේ කියන්නේ බැරි නะ ඉතින් ඔබතුමා ඔබතුමා කතානායක කළා වැඩක් නැහැ නේ මිනිස්සු ආරක්ෂා කරන්නේ නැහැ අඩුම ගන්න පොලිසියට කියන්න උග ගන්න එපා කියලා ඒ ඉල්ලීම කරන්න අඩුම ගන්න පොලිසිය කියන්නේ මම නෑ නෑ ඔබතුමා අයියේ පෙරද කිව්වේ ඔබතුමා අයියේ පෙරද කිව්වේ IGP ට කිව්වේ අර මෙතනින් අල්ලපු ළමයින් දෙන්න කියලා ඒක තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව ගන්න අපි තුරු දාලා කියන්න පොඩ්ඩක් ඉන්න ගන්න එපා කියලා. ඔබතුමා කියන්නේ අපි ඔබතුමාට කියන්නේ ආරක්ෂා ගන්න. එයාට කිව්වට යන්නේ නැහැ බං. ඉන්න පොඩක් ඇතුළට යන්න. සභාව ප්‍රකාශයක් කරන්නකෝ. සර් එන්න. නේද බඩන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ හේසා පාර්ලිමේන්තුවේ නේද යම්? මොකටද මේකේ තුන ඉන්නේ තෝ? පාර්ලිමේන්තුව වර්ජනය කරපුවම ඉවරයි. කාද බං ගහන්න මිනිස්සු ලැජ්ජ නැද්ද බං? මොකද්ද මේ ගැට වැඩ කරන්නේ? ඒ උන්නේ මං බාණ්ඩුවේ පකේව ටික. තරාගර අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුව තුල කතානායකවරයා වහම මේකට උත්තරයක් දෙන්න ඕනේ මිනිසුන්ට ගහන එක නවලක්කන්න ඕනේ එහෙම නොවුනොත් එම අපි ඉඩ ලොකු තත්යකට මේක ඉස්සරහට අරන් යනවා කියන එක පාර්ලිමේන්තුව ඇතුළට එන්න පුළුවන් විදිහට මිනිසුන්ට එන්න පුළුවන් විදිහට පාර අපි විවෘත කරනවා කියන එකත් මේ වෙලාවේදී අපි කියනවා